ඉන්දියාව සචින් ටෙන්ඩුල්කර් හඳුන්වන්නේ මනුස්සයෙක් නොවේ දෙවියෙක් කියලා. මේ විදිහට සැලකුම් ලබන සචින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉන්දියාවට බොහෝ ගෞරවයන් ලබා දීලා තියෙනවා. සචින් තමයි ලෝකේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා වන්නේ. වැඩිම එක්දින ලකුණු ලාභියා වන්නේ. ඒ වගේම වැඩිම ටෙස්ට් ශතක සහ එක්දින ශතකවල වාර්තාවේ අයිතිකාරයා වන්නේ. මේ විදිහට ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරුවෙක් විදිහට ඉහළම වාර්තාවලට හිමිකම් කියන සචින්ගේ පුතා අර්ජුන් ටෙන්ඩුල්කර්ට නම් තාත්තා පිතිකරුවෙක් විදිහට තිබු වාර්තාව ගැන ලොකු හැඟීමක් නැහැ වගේ. සචින්ගේ පුතා තාත්තාගේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කළාට තාත්තාගේ පුතාගේ ලොකු වෙනසක් තියෙනවා. සචින් ප්‍රතිආරම්භයට ආස කළාට පුතා යොමු වෙලා තියෙන සචින් යොමු නොවුණු වේගපන්දු යයි මේ අංශයට. සචින්ගේ පුතා වන අර්ජුන් වමත් පිතිකරුවෙක් වගේම වමත් වේගපන්දු යවන්නෙක් විදිහට තමයි දක්ෂතා පෙන්වන්නේ. අර්ජුන් කියන්නේ මේ විදිහට තාත්තා කරපු දෙයම තමන් කරන්න හිතුවේ නැත්තේ තාත්තාට වැඩිය තමන් උස ගිය නිසා සහ ඉන්දියාවට වමත් වේගපන්දු යවන්න අඩු නිසායි කියලා. මම තාත්තාට වඩා උස ගියා, ශක්තිමත් වුණා. අනික පොඩි කාලේ ඉඳලා මම පන්දු යවන්න ආසයි. ඉතින් ඉන්දියාවේ වේගපන්දු යවන්නනුත් අඩු නිසා මම හිතුවා වේගපන්දු යවන්නෙක් වෙන්න. තාත්තාගේ ඉරියව් අනුකරණය කරනවට වැඩිය මිජෙල් ස්ටක්, මිජෙල් ජොන්සන් වගේ පන්දු යවන්නන්ගේ ක්‍රීඩා රටාවට තමන් ආදරය කරනවා කියලා තමයි අර්ජුන් කියන්නේ. ක්‍රිකට් වලට විතරක් නොවේ, ගොඩක් ක්‍රීඩා වලට ආසයි කියන අර්ජුන් ක්‍රිකට් වලට එන තාත්තාගෙන් උන බලපෑම ගැන කියන්නේ මෙහෙම කතාවක්. පොඩි කාලේ මම පාපන්දු, පිහිනු, ටයිකොන්ඩෝ, මලල් ක්‍රීඩා වගේ හැම ක්‍රීඩාවක්ම කළා. ඒ අතර ක්‍රිකට් ක්‍රීඩාවට ආවම අනෙක් හැමදේම පස්සට ගියා. තම පියා කිසි දිනක තමට ක්‍රිකට් ක්‍රීඩා කරන්නට බල නොකළ බවද අර්ජුන් පවසනවා. තාත්තා මට හුඟක් උදව් කළා. ඒත් කවදාවත් ක්‍රිකට් ගහන්න කියලා මට බල කළේ නැහැ. සචින් පිතිකරුවෙක් විදියට කළ දේ අර්ජුන්ට වේගපන්දු යවන්නෙක් විදියට කරන්න පුළුවන් වෙයි කියලා ඔයාලා හිතනවද? මේ වීඩියෝට පහතින් තියෙන කමෙන්ට් බොක්ස් එකේ අපිට කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. අපිව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ක්‍රිකට් වලට කැමති ඔයගේ අහලුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. ආයෙත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.